යාළුවනේ ඉතින් පින්බර පොසොන් පොහො දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම ඉතින් ලංකාව වටේ සැඟවුණු තැන් සැඟවුරු අභිරහස් සොයාගෙන යන මේ ගමනේ ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ තවත් එක ලක්ෂණ සැඟවුණු අභිරහස් සොයාගෙන ඔයාලා දැනටමත් thumbnail එකේ දැකලා ඇති මම අද ඇවිල්ලා ඉන්නේ රැස් වෙහෙර පන්සලට ලෝකේ තියෙන පැදකුණු කළ හැකි එකම බුදු පිළිමය සොයාගෙන තමයි මම අද ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපි ගිහින් බලමු අතීත ගැමියාගේ පටන් ජන විවාහයේ එන එක විශ්වාසයක් තියෙනවා යමෙක් ගමනක් යද්දී කොලාත්ත කඩලා මෙන්න මේ පුල්ලයාර දෙවියන්ගේ පිළිමේ ඉස්සරහින් එළලා ගියපුවාම කිසිම කරදරයක් උපද්‍රවයක් දුකක් නැතුව පරිස්සමට ගිහින් එන්න පුළුවන් කියලා. ඉතින් මේ රැස් වෙහෙර හෙවත් සස්සේරුව පුදබිම පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක 119 පොතානේගම ග්‍රාම නිලධාරී කොට්ටාසේ. මෙම බුදු පිළිමය පිළිබඳ විවිධ ජනප්‍රවාද මේ ප්‍රදේශයේ ජනතාව අතර පවතිනවා. එයින් එකක් වන්නේ මේ බුදු පිළිමය අවුකන බුදු පිළිමයට පෙර සාදන ලද බවයි. තවත් ජනප්‍රවාදයක් නම් ගුරුවරයා සහ ගෝලයා ඉදි කළ බවයි. නමුත් අවුකන පිළිමයට පෙර මෙම පිළිමය නිර්මාණය කර තිබෙන බවට සාධක හමුවයි තිබෙනවා. එහිදී ආචාර්ය කඹුරුපිටියේ වළනතර නාහිමියන් මෙසේ සඳහන් කර තිබෙනවා. රැස් වෙහෙර හිටි පිළිමය කැපූ කුහරය තුළ මෙම පිළිමයට ආවරණය වූයේද එය මෙය මෙයට හේතුවයයි. එම කාලයේ වන විට පිළිම ගෙවල් සෑදීම ව්‍යාප්තව නොපිදුණු නිසා වේ යුතුයි ඒ හිමියන් එසේ සඳහන් කරන්නට ඇත්තේ. මේ පිළිමේ කුමන කාලයකට අයත්ද යන්නේ ඒ පිළිබඳව කරුණුද සාක්ෂි වෙනවා. අභය මුද්‍රාවෙන් යුතු මෙම පිළිමේට අයත් ආසනයක් නැහැ. පිහිටි ගලෙහිම පිළිමේ දෙපතුල සිටින සේ නෙලා තිබෙනවා. ඒ වගේම මේ බුදු පිළිමය මුහුණත වෙනස් සිංහල බුද්ධ ප්‍රතිමාවන්ට වඩා වෙනස්. මෘදු හතරස් කොටුවක් හතරස් හැඩයක් මුහුණට ගෙන තිබෙනවා. කන් දෙකින් එකක් අසම්පූර්ණ ලෙසින් තමා නෙලා තිබෙන්නේ. ඒට කරුණු දක්වන සෙනරත් පර්ණවිතාන මහතා මහසෙන් රජු අභයගිරි පාක්ෂිකයෙකු යැයි පවසනවා. අභයගිරි භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් අනුව මෙම පිළිමය කරන ලද නමුත් ප්‍රතිමාවේ වැඩ අවසන් නොවී තිබීමට පෙර රජු මියගිය බව සඳහන් කර තිබෙනවා. ඉන්පසු කිස්තු වර්ෂ 276 307 අතර කාලයේ රජකම් කළ කිත්සිරි මෙවන් රජු තම පියා මහා විහාරයට විරුද්ධ වී කටයුතු කළ නිසා මහජන අප්‍රසාදයට පත් වූ හේයින් මෙම පිළිමයේ ඉදිරි කටයුතු කර නොමැති බව සඳහන් කරනවා. මෙම පිළිමය උසාඩි 39 අඟල් 3 යුක්ත වෙනවා. සාමාන්‍ය පෙනුමට මෙම ප්‍රතිමාවේ බුදු පිළිමයක තිබිය යුතු ප්‍රසන්න බව ප්‍රකට වන්නේ නැහැ. පසුකාලීනව චූලවංශයේ මහාවංශයේ දෙවන කොටසේ කීප තැනකම මහාසේන ප්‍රතිමා යනුවෙන් සඳහන් වෙන අතර ආචාර්ය පූජ්‍ය කඹුරුපිටියේ වන්නත්න හිමියන් විසින් මහාසේන විහාරය මහාසේන බුද්ධ ප්‍රතිමාවත් රැස්වෙහෙර බව සඳහන් කරනවා. කිස්තුපෝෂ දෙවන සීවස තෙක්ම දෙවයන ඉතිහාසයකට ඇති රැස්වෙහෙර සංකීර්ණය තුල ගල් ගුහා 99ක් දක්නට ලැබෙනවා. විවිධ ප්‍රමාණවලින් සහ හැඩයන්ගෙන් යුත් මෙම ගල් ගුහා විහාර කිවල් මෙන්ම භාවනා කුටි සඳහා යොදාගෙන තිබෙන අතර මේ ඇතැම් ගල් ගුහාවලින් ශිලාලේඛන හමු වී තිබෙනවා. සොලින්ගෙන් ආක්‍රමණ හමුවේ වළගම්බා රජතුමා සැඟවී සිටි ස්ථානය වශයෙන් මේ ගල් ගුහ හඳුනාගෙන තිබෙනවා. ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වන ආකාරයට පසු කාලීනව මේ රැස් වෙහෙර සංවර්ධන කටයුතු සඳහා වළගම්බා රජුගේ අනුග්‍රහය නොමදව ලැබී ඇති බව සඳහන් වෙනවා. ඒ වගේම මේ ගල් ගුහ අතර ප්‍රධාන ගල් ගුහ දෙකක් තිබෙනවා. ලේන් විහාර දෙකක ඉතාම රමණීය සුන්දරව නිර්මාණය කරලා තියෙනවා ඒවා. ඒ වගේම මහවිහාරයේ මුල් යුගයට අයත් වන මෙම සඳකර පහන අනෙත් සඳකර පහන් සමග බැලීමේදී ඉතාමත් වෙනස් නිර්මාණයක් වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන්. රැස්වෙහෙර විහාරස්ථානයේ පිහිටා තිබෙන තවත් සුවිශේෂී ස්ථානයක් ලෙස මේ ලෙන් විහාරය පෙන්වා දෙන්න පුළුවන්. මෙම ගුහා විහාරයේ ඇතුළු වන කාගේත්
ප්‍රශ්නෙත් සි තැනපත්ද ගන්න. මෙම විහාරය තුළ දිගින් අඩි 39ක් වෙන සැතපෙන බුදු පිළිමයක් නිර්මාණය කරලා තියෙනවා. එය උසින් අඩි 10ක් වෙනවා. මෙම විහාරස්ථානයේ සොලි ආක්‍රමණ එල්ලවීම පටන් ගත්තට පස්සේ සියලුම පිළිම කඩදමා ඇති අතර මෙහි තිබුණු අධික අඳුරු නිසා සැතපෙන පිළිමේ සිරසසල තිබෙන පිළිමේ පමණක් ආරක්ෂා වී තිබේ බවට ඉතිහාස සාක්ෂි දරනවා. මෙහි තිබෙන තව සුවිශේෂතාව තමා පිළිම වහන්සේ වන්දනාමාන කරන බැතිබතුන්ට ඒවට පැදකුණු කළ හැකි වීමයි. ලොව ඇති එකම පැදකුණු කළ හැකි සැතපෙන පිළිම වහන්සේ මේ යැයි ඉතිහාසයේ සාක්ෂි දරනවා. මෙම සැතපෙන පිළිමේට කපු රෙද්දෙන් බීන ලද සිවුරක් පළඳවා තිබෙන අයුරු අපිට දකින්න පුළුවන්. තැනින් තැන බදාම අතුරලා තියෙනවා ඊට ඔඩි. මෙම පිළිමය පිහිටි මෙම විහාරස්ථානයේ නම පටබැඳුණු ආකාර කීපයක්ම ජනප්‍රවාදයේ පවතිනවා. එයින් එකක් නම් මේ පිහිටි හිටි පිළිමය ගල ඇතුළට හාරා සෑදූ නිසා සැහැලක් කළ තුල කළ රුව බැවින් සස්සේරුව යන නමින්ද, ඒ වගේම තවත් ජනප්‍රවාදයක් තමා දේවානම්පියතිස්ස රජු විසින් ශ්‍රී මහ බෝධිය වැඩම කිරීමෙන් පසු හටගත් දෙතිස් පළ බෝධීන් ලංකාව පුරා රෝපණය කර තිබෙන අතර එහි එක බෝධීන් වහන්සේ නම මෙහි රෝපණය කිරීමේදී රැස් විහිදීම නිසා රැස් වෙහෙර යන විවහාරයට පත් වූ බවටත් විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන හා රහතන් වහන්සේලා ජීවමානව 364 නමක් වැඩ සිටි මෙම උතුම් පිම්බිම සැබවින්ම ආධ්‍යාත්මයෙන් පිරුණු පුණ්‍යවන්ත භූමියක් ලෙස සැලකන්න පුළුවන්.